අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ලැබෙන පළවෙනි අවස්ථාවේ විසිරුවා හැරෙනවා. ඒ නිසා සමහරු කියනවා මාර්තු 1 වෙනිදා රෑ 12ට පුළුවන් කියලා, සමහරු කියනවා මාර්තු 3 වෙනිදා රෑ 12ට පුළුවන් කියලා. හැබැයි ওই දෙකකින් එකක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න එපා. මේ සුළුතර ආණ්ඩුව, මේක අංශභාග ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට අවශ්‍ය දෙයක් කරගන්න තාම ශක්තිය නැහැ. මූල්‍ය පනතක් සම්මත කරගන්න බෑ. ඊළඟට මේ රටේ ඉතිහාසයේ වීවෙච්ච දූෂිතම පොලිස්පතිවරයා තමයි තාමත් පොලිස්පති. මොකද පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුව මේ දූෂිත පොලිස්පතිවරයා රකින ස්ථාවරයක ඉන්නේ. ඉතින් එවැනි පසුබිමක අපිට මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පාර්ලිමේන්තුව කරේ තියාගෙන, ඕජස් ගලන කුණු උණු පාර්ලිමේන්තුව කරේ තියාගෙන තවදුරටත් ඉදිරියට යන කිසිම උවමනාවක් නැහැ. 2015 ඔක්තෝබර් සමාවෙන්න 2015 අගෝස්තු 17 ඉඳන් මේ රටේ ජනතාවට මාරාන්තික වැරැද්දක් සිද්ධ වුණා වර්තමාන පාර්ලිමේන්තුව පත් කර ගැනීම. ඒ වැරැද්ද නිවැරදි කරගන්න ලබා දිය හැකි පළවෙනි අවස්ථාවෙම ජනතාවට ඒ අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. පාර්ලිමේන්තු මැතිවරණයේ කල් යනවා කියන එක එක්සත් ජාතික පක්ෂයේ දකින සිහිනයක් පමණයි. මොකද ඒ අය දන්නවා බොහෝ දෙනෙකුට අද 106ක් සිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ගන්න බොහෝ වෙලාවට 70ට වඩා අඩු වීම නියමිතයි, හරි අඩක් ගෙදර යෑමට නියමිතයි. ඒ නිසා ඔවුන් සීන දකිනවා අනේ පාර්ලිමේන්තු ඡන්දේ තව ටිකක් කල් යත්වා කියලා.